දේශගුණික විපර්යාස ගෝලීය වසංගත ආදී විපත් හමුවේ අද මන පිට ලෝකයම ප්‍රබල අභියෝග රසකට මුහුණ දෙමින් සිටී ලෝකය පුරා මිලියන 135ක ජනගහනයක් පානීය ජලය හා ආහාර උග්‍ර හිඟයකට මුහුණ දීමේ අවදානමක සිටී එවන් පසුබිමක අප රටද එම ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ පවතින අර්බුදයේ කොටස් කරුවන් වී හමාරය ලෝක ආහාර සංවිධානයේ පුරෝකථනවලට අනුව රටේ ජනගහනයෙන් 125ක් හෙවත් ආසන්න වශයෙන් 147ක් පමණ ජනගහනයක් මෙම ආහාර හිඟයට මුහුණ දෙන බව අනතුරු අඟවා තිබේ ඔබද ඇතුළු අප හතර දෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු එහි ගොදුරු බවට පත්වේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වූ කලී කෘෂි කර්මාන්තය හා බැඳී පවතින්නකි කෘෂිකාර්මික ක්ෂේත්‍රය අප රටේ ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය 108ක් පමණ වුවද මෙරට සමස්ත ජනගහනයෙන් 125කට ආසන්න ප්‍රමාණයක් ඍජුව ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ හෙවත් කෘෂි කර්මාන්තය පූර්ණ කාලීනව තම ජීවනෝපාය කරගෙන සිටී කෘෂි කර්මාන්තය ජාතික ආහාර සුරක්ෂිතතාව සහතික කරමින් මෙරට සමස්ත ජනගහනය සඳහා අවැසි සහල් එළවලු පළතුරු හා ධාන්‍ය නිෂ්පාදන විශාල ප්‍රතිශතයක්ද තේ පොල් කුළු බඩු ආදීන් මෙරට අවශ්‍යතා සපුරමින් සහ ඒවා අපනයනෙන් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය අතිමහත්ය නමුත් අද වන විට අප හමු වී ඇති ප්‍රධාන අභියෝගය වන්නේ පානීයට සහ වගාවලට අවැසි සුදුසු තත්වයේ ජලය නොමැති වීමයි ශ්‍රී ලංකාවේ වගා කළ බිම් වලින් තුනෙන් දෙකක් පමණ වැසි ජලයෙන් හෝ වර්ෂාපතනයෙන් පෝෂණය වන කුඩා වැව් වලින් සහ අමුණු වලින් සමන්විතය ග්‍රාමීය වාරි පද්ධතිය යටතේ යැපෙන සුළු ඉඩම් හිමි ගොවියන් දරිද්‍රතාවෙන් පෙළෙන අතර ඔවුන් දේශගුණික විපර්යාසවලට ගොදුරු වීමේ ප්‍රවණතාවද අධික බව සනාථ වී තිබේ ප්‍රමාණවත් නොවන ජල පහසුකම් සහ අපේක්ෂිත වර්ෂාපතනයේ සිදුවන වෙනස් වීම නිසා භෝග අස්වැන්නෙහි සහ ඵලදායිතාවෙහි ක්‍රමක්‍රමයෙන් සිදුවන පසුබැසීම නිසා මෙම ගොවිහු දරිද්‍රතාවටත් ආහාර හිඟතාවටත් පත් වී සිටිති පාන්දරයකට විතර ගිහිල්ලා කෑන් එකක් කෑන් එකට විතර ගිහිල්ලා පොලිමේ ඉන්නවා පොලිමේ ඉඳලා වතුර කෑන් එක කෑන් එකයි ගන්න පුළුවන් ඉස්සර අපි යලමහ දෙක හොඳට වැඩ කරා යලට හොඳට වැඩි වර්ෂාව මාස් කන්නටත් එහෙමයි නමුත් දැන් අද බලන්න දැන් මේ වෙනකොට අපි දැන් හේංගෝ ඉතින් කරනවානේ දැන් තලවැස්සක්වත් ඇත්තටම නැහැනේ වතුර හොයාගෙන අලි ගමට එනවා පාරකවත් අපිට දවාලක යන්න බෑ වතුර නැති නිසා කැලේ ඉන්න රිලව් සේරම ගමේ ඒ නිසා අපිට බෞභෝගයක් තියාගන්න බෑ කන්න හතරක්ම වැස්ස නැහැ ඒ නිසා මිනිස්සු 17 ණය වෙලා ඉන්නේ මෙවන් පසුබිමක මෙම අභියෝග බලට මුහුණ දී රටේ ජාතික ආර්ථික ඉලක්ක සපුරා ගනු පිණිස රජය විසින් ප්‍රශස්ත වාරි කළමනාකරණ ක්‍රමෝපා සඳහා අවධානය යොමු කරන ලදී. ඒ සඳහා මූලික මඟ පෙන්වීම හා අඩිතාලම අපගේ ආර්ථික ප්‍රතිපත්තිය අනුම කෘෂි කර්මාන්තයේ මූලික පදනම වන්නේ ගොවිතැන අතහැර වෙනත් වෘත්තීන්ට යොමු වීම වෙනුවට වෙනත් වෘත්තීන්හි යෙදෙන්නන් පවා ගොවිතැනට ආකර්ෂණීය වන වෘත්තියක් බවට පත් කිරීමය. කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැජකින් උසස් තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතයෙන් වැඩි ගුණාත්මක භාවයකින් යුතු ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි සංවර්ධිත කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම අපේ කෘෂි කාර්මික ප්‍රතිපත්තිය වේ. යන රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තිය මත ගොඩනැගුණි. එම නිවැරදි මඟ පෙන්වීම ඔස්සේ රටේ සමස්ත වාරි සංවර්ධන ක්‍රියාවලියම එක් ජාතික වැඩසටහනක් මත නිවැරදි දිශානතියකට සහ ඉලක්කයකට යොමු කරනු පිණිස වාරි සෞභාග්‍ය උතුරුමැද පළාත් මහ ඇල වයඹ පළාත් මහ ඇල උමා ඔය ගින් නිල්වලා මල්වතු ඔය කුබුක්කන් ඔය මුන්දෙනි ආරු ඔය හා
යාපනයට ගඟක් ඇතුළු මහා වාරි පද්ධති සංවර්ධනය සහ ග්‍රාමීය වැව් අමුණු 5000ක් පිලිසකර කිරීමේ මධ්‍යකාලීන ආයෝජන වැඩසටහන ඇරඹිනි. වාරි සෞභාග්‍ය යනු සාම්ප්‍රදායික කොන්ත්‍රාත් ක්‍රමවේදයෙන් බැහැරව රාජ්‍ය ආයතන පද්ධතිවල ඇති සියලු යන්ත්‍රෝපකරණ උපයෝගී කර නිර්මාණ කර ගන්නා යන්ත්‍රෝපකරණ සංචිතය හරහා හැකිතාක් දුරට ප්‍රජා සහභාගිත්වය දෛනික ශ්‍රම පදනමින් ලබා ගනිමින් යන්ත්‍රෝපකරණ පණ ගැන්වීමට අවශ්‍ය වන ඉන්ධන සහ නඩත්තු වියදම් ඇස්තමේන්තු කර එම ඇස්තමේන්තු මත සපයනු ලබන ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් කාර්යාල පද්ධතිය හරහා ප්‍රශස්ත ලෙස කළමනාකරණයෙන් ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙලට සමගාමීව දියත් කිරීමට සැලසුම් කර ඇති කඩිනම් වැඩසටහනකි. ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මඟ පෙන්වීම යටතේ ගරු වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ සභාපතිත්වයෙන් වාරි සෞභාග්‍ය විශේෂ කාර්ය සාධක බලකාය පිහිටුවා ඇති අතර ගරු රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් මැතිතුමා සහ අනුරාධ ජයරත්න මැතිතුමා එහි උපසභාපති ධුර ඔබවති. වාරි සෞභාග්‍ය විශේෂ කාර්ය සාධක බලකාය තුල වාරි තාක්ෂණික විශේෂඥ උපදේශන කමිටුව, යන්ත්‍රෝපකරණ සංචිත කමිටුව, මූල්‍ය උපදේශන කමිටුව, නියාමන හා අධීක්ෂණ උපදේශන කමිටුව, නව තාක්ෂණජ හඳුන්වා දීමේ උපදේශන කමිටුව, කෘෂි පානීය කර්මාන්ත ධීවර සංචාරක සම්බන්ධීකරණ කමිටුව, සංනිවේදන හා ප්‍රචාරක කමිටුව යනුවෙන් සත්විධ කමිටු ක්‍රියාත්මක වේ. මෙම සත්විධ කමිටු මගින් ගනු ලබන තීන්දුව තීරණ ප්‍රධාන කාර්ය සාධක ඒකක දෙකක් ඔස්සේ ක්‍රියාවට නැංවීම සිදු කරයි. මෙම කාර්ය සාධක ඒකක වනුයේ විෂය බහර රාජ්‍ය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් යුතු මහබැලි බල ප්‍රදේශ ආශ්‍රිත කුඩා වැව් අමුණු හා ඇලමාර්ග ප්‍රතිසංස්කරණ කාර්ය සාධක ඒකකය හා ග්‍රාමීය කුමුරු ආශ්‍රිත වැව් ජලාශ හා වාග්මාර්ග සංවර්ධන කාර්ය සාධක ඒකකයයි. මෙහිදී දිස්ත්‍රික් කාර්ය සාධක කමිටු 25ක් හා ප්‍රාදේශීය කාර්ය සාධක කමිටු 335ක් හරහා ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වාරි සෞභාග්‍ය ග්‍රාමීය පසු විපරම් න්‍යාමන හා දායකත්ව කමිටු 14,000ක් දක්වා වාරි සෞභාග්‍ය විශේෂ කාර්ය සාධක බලකා ජාලය විසිරි ක්‍රියාත්මකව පවති. වාරි සෞභාග්‍ය ජාතික වැඩසටහන ප්‍රධාන අරමුණු 7ක් ඔස්සේ ක්‍රියාත්මක වේ. එනම් ග්‍රාමීය වාරි කර්මාන්ත 5,000ක් පුනරුත්ථාපනය හා මහා වාරි පද්ධති සංවර්ධනය වේගවත් කිරීම, පුරන් කුමරු ඇතුළු වගා කළ හැකි බිම් අවම වශයෙන් අක්කර 2,00,000ක් පමණ යලි වගා කිරීම, වැව් පරිසර පද්ධති සංවර්ධනය තුළින් ග්‍රාමීය පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීම, සුහුරු හා නවෝත්පාදන කෘෂිකාර්මික ක්‍රමවේද මගින් අස්වනු ධාරිතාව ඉහළ නංවා ගොවි ආර්ථිකය නඟා සිටුවීම, විකල්ප ජල හැරවුම් මගින් අතිරේක බොහෝ ගවගාව සඳහා පෙළඹවීම, වනජීවී කලාප තුළ තිබෙන අබලන් වැව් ප්‍රතිසංස්කරණය, වන අලි ගම් වැදීම අවම කර ගැනීම, ජීවනෝපාවි විධංගීකරණය සවි බල ගැන්වීම තුළින් ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම යන්නයි. ප්‍රජා සහභාගිත්ව මූලධර්මය ඔස්සේ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති මෙම ජාතික වැඩසටහන වාරි මාර්ග අමාත්‍යාංශයේ මඟ පෙන්වීම මත ග්‍රාමීය කුමරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙම ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී අනෙක් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහයෝගය නිබඳව ලබා ගනී. එමගින් ආයතන සියල්ල සතු භෞතික හා මානව සම්පත් ඵලදායීව උපයෝගී කරගෙන මෙම වැඩසටහන අඩු කිරිවැයකින් සහ කඩිනමින් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරේ. මෙම වැඩසටහනේ සුවිශේෂත්වය වන්නේ සියයට සියයක්ම දේශීය විශේෂඥයන්ගේ සහාය මේ සඳහා ලබා ගැනීමයි. ජාතික ආහාර නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට අවැසි වාරි ජල සම්පාදනයට
ප්‍රධාන දායකත්වය ලබා දීම අරමුණු කරගත් මෙම වැඩසටහන මගින් ප්‍රෞඪ වාරි සංස්කෘතියකින් පැවත එන ග්‍රාමීය වාරි පද්ධති හා සමැඳුණු ලෝක උරුමයක් වන එල්ලංගා පද්ධති සංවර්ධන කර ජෛව විවිධත්වයෙන් පෝෂිත පරිසර පද්ධතියක් තුල තිරසර ලෙස කළමනාකරණ යෙවූ පානීය ජලය හා ග්‍රාමීය යටිතල පහසුකම් දිනු කරගත් ප්‍රජාවකගේ අනාගත සුබ සිහිනය පුබුදුවාලමින් ඔවුන් ජාතික ආර්ථිකයේ නිබඳ කොටස් කරුවන් බවට පත් කිරීමේ වාරි සෞභාග්‍ය ජාතික වැඩසටහන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට නිසකවම අත්වැලකී।